ජීවිතේ ජයගත්ත කාන්තාවන් ගැන අපි ඔබත් එක්ක සෑම සතියන්තයකම කතා කරනවා. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යවසායිකාවක් වන අප්සරා එඩියුකේෂන් නාලිකාවේ අපේ චූටි ටීචර් අප්සරා අබේ වික්‍රම. අයිබෝන් අප්සරා. අයිබෝන්. ඉතින් අපි මුලින්ම කතා කරමු අප්සරා මේ ආපු ගමනේ මූලාරම්භය ගැන. ඒක දිග කතාවක්. අපි මෙහෙම පටන් ගමු. දැන්ද ගෙදරට එන්නේ? හැමදාම අනුන්ගේ ළමයිට උගන්න උගන් හිටියම හරියයි. උදේට යනවා, අනුන්ගේ උන්ට උගන්වනවා, හවසට උගන්වනවා, ගෙදර එනවා. ගෑණියෙක් වුණාම තමන්ගේ පවුල ගැනත් හිතන්න ඕනේ, දරුවෙක් මල්ලෙක් ගැන හිතන්න ඕනේ. අනේ මන්ද, දැන් ඉන්න ගෑනුට මොනවා වෙලාද කියලා. අපේ කාලන හිතුවේ රස්සාවට වැඩිය තමන්ගේ පවුල ගැන. අම්මා හරියට අනුපද කියනවා කසුන්. මොන අනුපද? අම්මා කියන දේ හරි. බලනකො හැමදාම ගෙදර එන්නේ කීයටද? මං කීපාරක් නම් කිව්වද ඔය රස්සාව නවත්තන්න කියලා. කරුණා කරලා මට ආයෙ කියන්න තියන්න එපා. රස්සාව නවත්තලා දාන්න. මා නරක මිනිහා කරගන්න. මහ ලොකු ජොබ් එක. ඔය ජොබ් එකේ මේ ගෙදර සතියක්වත් කන්න පුළුවන්ද? හරි. දැන් අම්මට පුතට දෙන්නට ප්‍රශ්නේ මගේ ජොබ් එකනේ. මම නවතින්න. Come on, see. Good morning, sir. Calling for the worker? Teaching career, sir. Think I know them? හස්බන්ඩ් කැමති වුණේ නැහැ. මැරි කරාට පස්සේ නැවතුණා සර්. ඉතින් දැන් ඇයි කැමති? දැද්දා වගේ වයිෆ් නවතින්න කිව්වට මම දැන් අන්තිමට වයිෆ්ගේ වියදම් වල සැර දැනෙන්නේ නැති. එහෙම නැහැ සර්. මං දැන් ඩිවෝස්. ගොඩක් තියෙනවාට මේ රස්සාවට. Thank you sir. මට මේ ජොබ් එක එපා. මට කිසි ජොබ් එකක් හරියන්නේ නැ බා. යන හැම තැනම හැම එකම ඉන්නේ වෙන වෙන දේවල් වලට. අනේ මම මොකද බං කරන්නේ? මගේ හැම දෙයක්ම නැති වෙලා. අනේ උඹට පින් සිද්ධ වෙයි. අනේ මට ජොබ් එකක් හොයලා දෙන්න. ඇයි බා උඹට හොඳට උගන්වන්න පුළුවන් එකේ පටන් ගන්න ඔන්ලයින් ටීචින්. ඔන්ලයින් ටීචින්?
ඔව් හරියන වැඩද බං හරි අපි ඉස්සලම එක කරලා බලමුකෝ ළමයි ඔයාලා ගිය සතියේ මොකක්ද ඉගෙන ගත්තේ කීවෙනි චක්‍රයේද 11 මතකද හැමෝටම හා මේ සතිය අපි ඉගෙන ගන්නේ 12වරක් චක්‍රේ 12වරක් චක්‍රේ අපි බලමු 12වරක් එක කීයද කියලා කියන් බලන්න 12වරක් එක 12යි එතකොට 12වරක් දෙක කීයද 24යි අද මං ව්‍යසායකාවක් ඇත්තටම කියන්න සතුටුයි මං වගේ ජීවිතේ වැඩුණු කාන්තාවන් 10 දෙනෙක් අද මගේ යටතේ වැඩ කරනවා මං කාන්තාවන්ට කියන්නේ කිසිම හේතුවකට ජීවිතේ වැටෙන්න එපා මං කියන්නේ කාන්තාවක් ඉදිරියට ඉස්සරහට යන්න ඒ වගේම තමයි තමන්ගේ ආර්ථික ස්ථාවර කරගන්න ජීවිතේ තමන්ගේ හිණ පස්සේ යන්න කිසිම විටක වැටෙන්න එපා ධෛර්යමත් වෙන්න ඉතින් අප්සරා වගේම පෞල් ජීවිතය වෙනුවෙන් කැපකිරීම කළා ජීවිතයේ අවසානයේ විඳවන්න උන චරිත ගොඩක් මේ සමාජය ඇති. ඉතින් මේ වැඩසටහන් ආරම්භන ඔබට මට කියන්න තියෙන්නේ අප්සරා වගේම ජීවිතේ කොච්චර කඩාවැටීම් වුණත් දිනන්න ඔබේ හැකියාව ඔබේ ධෛර්යය නැති කරගන්න එපා. කාන්තාවක් වුණත් ස්වාධීන වෙන්න. ඉතින් අද වැඩසටහනත් එක්ක එකතු වෙලා ඔබේ සාර්ථකත්වයේ ගමන අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේම තවත් සාර්ථක ව්‍යවසායකාවක් එක්ක ලබන සතියේදීත් හමු වෙමු.